मन्ता चक्रवालीसु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुकदं धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता धम्मसवनकालो अयं भदन्ता सदु सदु नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स साधु 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 पुनच परं भिक्खवे भिक्खु धम्मेषु धम्मानुपस्सी विहरति पंचसु उपादान कंदीसु साधु 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 वैदम वादारण नथी दुनो पिंगति महासंग्रहतनी अवसराई सदैवत पिंगतनी अरिहत्तु तथागत सम्मा संबुद्धो अपे सर्वज्ञ नहासे अपे हम दिनाट महत्तु करुणाविंग युतु සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරන්නට යෙදුණා. සතර සතිපට්ඨාන සූත්‍ර ධර්මෙහි ධම්මානුපස්සනාවට අයිති පංච උපාදාන ස්කන්ධ භාවනා මානසිකාර්ය පිළිබඳවයි අද මේ පින්තුන්ට දහම් මාත්‍රකාවක් ඇටියට අපි දේශනා කරන්නට යෙදුණේ. සර්වඥයන් වහන්සේ සිහිපත් කරනවා කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුවක් කොහොමද ධම්මානුපස්සීව භාවනා මනසිකාරී මේ පංච උපාදාන ස්කන්ධ භාවනා මනසිකාරී තුල හැසිරෙන්නේ කියලා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුලදී පින්වතුනි ජීවිතය අවබෝධ කරගන්නට නම් සර්වඥන් වහන්සේ දේශනා ලැබුවා වූ උතුම් බුද්ධ වචනීයතම අනුව අපි කටයුතු කළොත් පින්වතුනි අපට ජීවිත අවබෝධය පිණිස මේ පංච උපාදාන ස්කන්ධ භාවනා මානසිකාර්ය උදව් උපකාරයක් වෙනවා. අපි මේ පංච උපාදාන ස්කන්ධය කියන වචනය පළමුව ලිහිල් කරගන්න උන වචනේ. පංච පහ. උපාදානේ උපාදානිය කියලා කියන්නේ බැඳිලා යාම. ග්‍රහණය වීම. එතකොට උපාදානි වෙන්නේ ග්‍රහණය වෙලා යන්නේ බැඳිල යන්නේ මොනවටද රූප උපාදාන ස්කන්ධයට වේදනා උපාදාන ස්කන්ධයට සංඥා උපාදාන ස්කන්ධයට සංකාර උපාදාන ස්කන්ධයට විඥාන උපාදාන ස්කන්ධයට එතකොට අපි කැමැති වුණත් අකමැති වුණත් රූප උපාදාන ස්කන්ධයට වේදනා උපාදාන ස්කන්ධයට සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධයට බැඳිල යනවා ග්‍රහණය වෙලා යනවා තව වචනයක් කියුණා ස්කන්ධ කියලා ස්කන්ධ කියලා කියන්නේ කාලයත් අවකාශයත් අතර පැවැත්ම එතකොට කාලය අතීත වර්තමාන අනාගත තුන් කාලය එතකොට කාලය කාලයත් අවකාශයත් එතකොට තමා තුලත් අනුන් තුලත් දුර ළඟ හීන ප්‍රනීත ගුරුසු සියු යම් රූපයක් ඇද්ද මේ රූපේට බැඳිලා යනවා. එතකොට සරුවක්යන් වහන්සේ දේශනා කරපු ඒ පංච උපාදාන ස්කන්ධය පිළිබඳව අපි අවබෝධයක් ඇති කරගන්න උන සතර සතිපට්ඨාන භාවනා මානසිකාරයට අනුකූල. සරුවක්යන් වහන්සේ මහා කරුණාවෙන් අපිට මෙන්න මේ විදිහට දේශනා කරන්නට යෙදුනා. ඉතිරූපස්ස සමුදයෝ ඉතිරූපස්ස අත්ංගමෝ කරුණු කීයක්ද කරුණු තුනක් මෙයයි රූපය මෙයයි රූපේ හට ගැනීම මෙයයි රූපේ අභාවයට පත්වීම දැන් ඔන්න කරුණු තුනක් ඉතිවේදනාය ඉතිවේදනාය සමුදයෝ ඉතිවේදනාය අත්ංගමෝ
මෙයයි වේදනාව මෙයයි වේදනාවේ හට ගැනීම මෙයයි වේදනාවේ අභාවයට පත්වීම ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ මෙයයි සංඥාව මෙයයි සංඥාවේ හට ගැනීම මෙයයි සංඥාවේ අභාවයට පත්වීම ඉති සංඛාරානං සමුදයෝ ඉති සංඛාරානං අත්ංගමෝ මෙයයි සංඛාරය මෙයයි සංඛාරයේ හට ගැනීම මෙයයි සංඛාරයේ අභාවයට පත්වීම ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ මෙයයි විඥානයේ හට ගැනීම මෙයයි විඥානයේ අභාවයට පත්වීම කියලා සරුවඥන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මූලික කරුණු ටික ධම්මානුපස්සනාවට අයිති පංච උපාදානස්කන්ධේ මූලික කරුණු ටික ඔය ආකාරයට දේශනා කරන්න තියෙනවා. එතකොට මේ පින්වත් හැම දිනාට තුරුංගී සරණින් කරුණු පහක් මතක තියාගන්න ඕන. ඒ අතරේ කරුණු තුනක්. මෙයයි රූපය, මෙයයි වේදනාව, මෙයයි සංඥාව, මෙයයි සංකාරය, මෙයයි විඥානය. පින්වතුනි, අරිහතු තථාගත සම්මා සම්බුද්ධෝ සර්වඥ වහන්සේ අපි රූපය මෙයයි කියලා අවබෝධ කරනවා නම් පින්වතුනි අවබෝධ කරගන්න උන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරලා දෙන විදිහට වේදනාව සංඥාව සංකාරය විඥානය කියන මේ පංච උපාදානස්කන්ධෙම පින්වතුනි දුකක් කියලයි අපි අවබෝධ කරගන්න උනන්නේ. සර්වඥ වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරනවා රූපය කියන්නේ මොකක්ද කියලා. රූපය කියලා කියන්නේ සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ. කැඩි බිඳි විනාශත්වයට පත් වෙන විපරිණාම ධර්මයට පත් වෙන අන්‍යතා භාවයට පත් වෙන තමුන්ගේ වශයෙන් පවත්වා ගන්න බැරි රූපයක් තමයි මේ අප හැම දිනටත් මේ බාහිර ලෝකෙත් තිබෙන්නේ. එතකොට මේ රූපය හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා. හේතු නැතිවී යනවා. අන්නේ අවබෝධයට පිණතුනි අපි ඒකාන්ත වශයෙන්ම පැමිණෙන්න ඕන. සර්වඥ වහන්සේ ඒ රූපේ දේශනා කළා. රූපේ හටගිනිය පිළිබඳව මෙහෙම දේශනා කරනවා. ඉති රූපස්ස සමුදයෝ. එතකොට සමුදයෝ කියලා වචනයක් ආවා. හටගැනීම. රූපය හටගැනීම. රූපය හටගත්තේ සතර මහ ධාතුන්ගෙන්. ආහාර ප්‍රත්‍යය. එතකොට සතර මහ ධාතුන්ගෙන් තමයි මේ රූපය හටගත්තේ. එතකොට අත්ංගම ලස්සන වචනයක් පාළි සිංහල වචනයෙන් කියනොත් අභාවයට පත්වීම අත්ංගයට පත්වීම. එතකොට අභාවයට පත්වෙනවා නම් මුළු මනින්ම හේතු ප්‍රත්‍යම නැතිවීම තමයි පින්වතුනි අත්ංගමේ හැටියට අපේ සරුවඥන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුනේ. දැන් අපි හොඳට හිතට ගත යුතු දෙයක් රූපයත් රූපයේ හටගැනීමත් රූපයේ අභාවයට පත්වීමත්. එතකොට කරුණු කීයක්ද? කරුණු තුනක් අපි මතක තියාගත යුතුයි. ඒ වගේම සර්වඥ වහන්සේ දේශනා කරනවා වේදනාව. වේදනාවේ හටගැනීම වේදනාවේ අභාවයට පත්වීම කරුණු තුනක්. එතකොට වේදනාව. වේදනාව බුදුරජාණන් වහන්සේ සැප වේදනා දුක් වේදනා මැදහත් වේදනා හැටියට වේදනා තුන් ආකාරයකින් දේශනා කළා. හය ආකාරයට දේශනා කළා. ආයතන හය මුල් කොටගෙන ඇහැ තුල හට ගන්නා වූ වේදනාව, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, සිත තුල හට ගන්නා වූ වේදනාව හය ආකාරයකට. වේදනාව බුදුරජාණන් වහන්සේ 18 ආකාරයකට දේශනා කළා. 36 ආකාරයකට දේශනා කළා. 108 ආකාරයකට දේශනා කළා. එතකොට අපි සාරාංශයක් හැටියට ගත්තොත් මේ පංච උපාදානස්කන්ධයේ චෛ මේ භික්ඛවේ වේදනාකායෝ පිඤ්ඤති මහණනි වේදනාකායෝ 6 ආකාරයි කියලා අපිට දේශනා කරන්න තියදුනා. එනිසා මේ පිඤ්ඤට හොඳට දරා ගන්න ඕන. ආයතන 6 මුල් කොටගෙන සැප වේදනාවක් දුක් වේදනාවක් මැදහත් වේදනාවක් අට ගන්නවා. ඇහැ තුල සැප වේදනාවක් දුක් වේදනාවක් මැදහත් වේදනාවක් අට ගන්නවා. කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, හිත තුල, ආයතන 6 තුලම මේ වේදනාව. එතකොට වේදනාව මෙයයි කියලා පිංගතුනි අපි අවබෝධ කරනවා නම් පිංගතුනි අවබෝධ කළ යුත්තේ
උතුම් චතුරාරි සත්‍ය ධර්මයක් අවබෝධ කර දෙන විදියටයි. වේදනාවන්ගේ හට ගැනීම පිංගතුනි වේදනාව හටගත්තේ ආයතන හය තුළම වේදනාව හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍ය. එතකොට හේතුව ස්පර්ශේ. මොකද්ද හේතුව? ස්පර්ශය. එතකොට ස්පර්ශ ප්‍රත්‍ය හේතු කොටගෙන තමයි පිංගතුනි ආධ්‍යාත්මික ආයතන හය තුළ සැප හෝ දුක් හෝ මඳහත් හෝ වේදනාවක් හටගත්තේ. එතකොට හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේ හේතු නැති වියාමෙන් නැති වී යනවා. අභාවයට පත් වෙනවා. විනස් වන ධර්මයට අයිති. අනේ නිසා පිංගතුනි සර්වඥ වහන්සේ අපට දුකයි කියලා දෙනවා දාරන්ට දුනා. එතකොට සැප වේදනාව ආයතන හය මුල් කොටගෙන අපේ චිත්තසංතානිය තුල වැඩුණොත් පිංගතුනි රාගානුසයයි ඉස්මතු වෙන්නේ. යම් ආකාරයකින් ආයතන හය මුල් කොටගෙන දුක් වේදනාවක් හටගත්තොත් පටිඝානුසිතිය ඉස්මතු වෙනවා. මඳහත් වේදනාවක් හටගත්තොත් ආයතන හය තුන මුල් කොටගෙන අවිද්‍යානුසය පිංගතුනි අපේ సంతානිය තුල වැඩෙනවා. එතකොට අපි හොඳට තේරුම් ගන්න ඕන මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි මේ වේදනාව හටගත්තේ. ඉති වේදනාය අත්ංගමෝ. ඉති වේදනාය අත්ංගමෝ කියන්නේ වේදනාවේ අභාවයටපත් වීම. පිංගතනි වේදනාව අභාවයටපත් වෙනවා කියන්නේ මුළු මනින්ම ස්පර්ශ ප්‍රත්‍යමයි නැති විය යුත්තේ. ස්පර්ශ ප්‍රත්‍ය මුළුමනින්ම නැති වෙනවා කියන්නේ හේතු ප්‍රත්‍ය නැතිවීමෙන් නිවන සාක්ෂාත් කරගත්තා කියන දේ. එතකොට අපි හොඳට තේරුම් ගත යුතු දෙයක් අභාවයටපත් වීම. අභාවයටපත් වෙනවා කියන්නේ මුළුමනින්ම හේතු ප්‍රත්‍ය නැති වීම. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්හි අපට දේශනා කරන්ට දුනා සංඥාව. සංඥාව. සංඥාවත් බුදුරජාණන් වහන්සේ හය ආකාරයකට දේශනා කළා. කී ආකාරයකටද? හය ආකාරයකට. ඇහැ තුල හටග ඇහෙන් රූපයක් හඳුනා ගන්නවා. කනින් ශබ්දයක් හඳුනා ගන්නවා. නාසයෙන් ගඳ සුවඳක් හඳුනා ගන්නවා. දිවින් රසයක් හඳුනා ගන්නවා. කයින් පහසක් හඳුනා ගන්නවා. සිතින් අරමුණක් හඳුනා ගන්නවා. එතකොට ආයතන හය මුල් කොටගෙන බාහිර ලෝකයේ තිබෙන රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු හඳුනා ගැනීම. එතකොට සංඥාව හඳුනා ගැනීම පිංගතුනි සරුවක්යන් වහන්සේ අපට අනුදෙනව දාරන්තිය දුනි දුකක් හැටියටයි. රූපයක් හඳුනාගත්තොත් දුකක්. වේදනාව ශබ්දයක් හඳුනාගත්තොත් දුකක් හඳුනාගන්ට සිදුනේ. ශබ්දයක් හඳුනාගත්තොත් දුකක් හඳුනාගන්නේ. එතකොට සංඥාවටත් බුදුරජාණන් වහන්සේ හේතු ප්‍රත්‍යක් දේශනා කරන්ට යදුනා හට ගැනීම සමුදය. එතකොට සංඥා සමුදය. සංඥා සමුදය කියලා කියන්නේ පිංගතුනි ස්පර්ශ ප්‍රත්‍යෙන් තමයි ඒත් මොකද හටගත්තේ? හඳුනා ගැනීම. එතකොට ස්පර්ශ ප්‍රත්‍යෙන් තමයි හඳුනා ගන්නට සිදුනේ. එතකොට ස්පර්ශ ප්‍රත්‍ය අභාවයටපත් වීම අත්ංගයටපත් වීම අනුමුළුමනින්ම අභාවයටපත් වීම පාලිය අස්තංගමී කියලා වචනයක් පාවිච්චි කළා. එතකොට අභාවයටපත් වීම. ඉතින් අපි කරුණු තුනක් හඳුනා ගන්න ඕන, තීරුම් ගන්න ඕන. මොකක්ද? සංඥාවත් සංඥාවේ හට ගැනීමත් සංඥාවේ අභාවයටපත් වීමත්. එතකොට මේ වෙනකොට රූපය ගැන කරුණු තුනක්, වේදනාව පිළිබඳව කරුණු තුනක්, සංඥාව පිළිබඳව කරුණු තුනක් අපේ බුදුරජාණන් වහන්සේ අපට තුන්රංගයේ චරණයි අනුදෙන වදාරන්ට යෙදුනා. ඒ වගේම සංඛාර පාලිය වචනයක්. පටිච්ච සම්පාද ධර්මයේ තියෙන සංඛාර, පංච උපාදානස්කන්ධ ධර්මයේ තියෙන සංඛාර. පිංගතුනි මේක දෙකක්. එතකොට පටිච්ච සම්පාද ධර්මයේ තුල තිබෙන සංඛාරයේ සරුවක්යන් වහන්සේ කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර හැටියට විභජනය කළා අපට අනුදෙන වදාලා. අපි මේ පංච උපාදානස්කන්ධ තුල කතා කරන සංඛාරයේ පිංගතුනි බුදුරජාණන් වහන්සේ අපට මහා කරුණාවෙන් යුතුව අනුදෙන වදාරන්ට යෙදුනේ චේතනාවමයි. මොකක්ද? චේතනාවමයි. ඔය පිංගතුන් අහලා තියෙනවා චේතනාහං. මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචා අන. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය
කර්මය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ රූපයක් ඇහෙන් මුල් කොටගෙන චේතනාව සකස් වෙනවා කර්මය සකස් වෙනවා ශබ්දය මුල් කොටගෙන කන තුල කර්මය සකස් වෙනවා චේතනාව සකස් වෙනවා එතකොට නාසය තුල ගඳ සුවඳ අරමුණු කොටගෙන චේතනාව කර්මය සකස් වෙනවා දිවට රසය රසය මුල් කොටගෙන දිව තුල පිංගතුනි කර්මය සකස් වෙනවා එතකොට කයට පහස ස්පර්ශේ පහස පොට්ටබ්බ කියන වචනේ පොට්ටබ්බ ස්පර්ශය මුල් කොටගෙන හටගන්නවා කර්මය සිතට අරමුණු මුල් කොටගෙන කර්මය සකස් වෙනවා එතකොට චේතනා චෛමී විකවේ චේතනා කායෝ පිඤ්ඤති මහණනි චේතනා කායෝ හයයි කොහොමද කිව්වේ මේ චේතනාව හය ආකාරයකට සරුවක්යන් වහන්සේ රූප සංචේතන සද්ද සංචේතන ගන්ධ සංචේතන රස සංචේතන පහස සංචේතන ධම්ම සංචේතන හැටියට මේ චේතනාව අනුදෙන වදාරන් තේදුනා එතකොට චේතනාව පිළිබඳව අපි කරුණු කීයක් දැනගත යුතුද තුනක් මොකද්ද චේතනාවත් චේතනාවේ හට ගැනීම එහෙම නැත්නම් චේතනාවේ අභාවයට පත්වීම සංකාරය සංකාරී හට ගැනීම සංකාරී අභාවයට පත්වීම එතකොට සංකාරය කියන්නේ කරුණු හයක් ඔය කරුණු හය ඔය ආකාරයට දරා ගන්නවා එතකොට සංකාරය හට ගන්නට හේතුව චේතනාව සකස් වෙන්න හේතුව පිංගතුනි ඒ ස්පර්ශයමයි මොකද්ද හේතුව ස්පර්ශයමයි කර්මයේ සකස් වෙන්නෙත් මොකින්ද ස්පර්ශ ප්‍රත්‍යයෙන් එතකොට රූපේට හේතුව මොකද්ද කිව්වේ සතර මහ ධාතුත් ආහාරත් හේතුණා වේදනාවට මොකද්ද හේතුව කිව්වේ ස්පර්ශය සංඥාවට මොකද්ද කිව්වේ ස්පර්ශය සංකාරයට කුමක්ද කිව්වේ ස්පර්ශය සංකාරයටත් ස්පර්ශය ඊගාවට විඥානය එතකොට විඥානයේ කරුණු තුනයි ඉති විඥානස්ස සමුදයෝ ඉති විඥානස්ස අත්ංගමෝ මෙයයි විඥානය හට ගැනීම මෙයයි විඥානේ අභාවයට පත්වීම චෛ මේ භික්කවේ විඥානකයෝ සර්වඥන් වහන්සේ අපට අනුදෙන වදාරනවා පිංගතුනි හය ආකාරයි මේ විඥානය හය ආකාරය. එතකොට විඥාණයෙන් කරන කෘත්‍ය මොකක්ද? විශේෂයෙන් දැනගන්නවා. මොකද්ද වෙන්නේ? විශේෂයෙන් දැනගන්නවා. එතකොට ඇහෙන් රූපයක් දැනගන්නවා. කනින් ශබ්දයක්, නාසයෙන් ගඳ සුවඳක්, දිවින් රසයක්, කයින් පහසක් විශේෂයෙන් දැනගන්නවා. එතකොට ඇහැයි රූපයයි එකතු වීම නිසා ඇහැ තුල හටගත්ත සිත. ඒකට පාලියෙන් කියනවා චක්කු විඥානය. සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. සර්වඥන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව මේ විඥානයේ පිංගතුණි අපට දේශනා කළේ දුකක් හැටියටයි. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් හැටියට, මායාකාරී දෙයක් හැටියට. එතකොට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාවේ මේ විඥානය පිළිබඳව කරුණු තුනක් විඥානියත් විඥානිය හට ගැනීමත් විඥානිය අභාවයට පත්වීමත් විඥාන සමුදය කියලා බුදුරජාණන් වහන්සේ පිංගතුනි දේශනා කරේ මොකක්ද විඥානිය හට ගැනීම විඥානිය හටගත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් මොකකින්ද හටගත්තේ නාම රූප එතකොට නාම රූප කියන්නේ හොඳට මතක තියාගන්න ඕන සතර මහා ධාතුත් සතර මහා ධාතුන්ගෙන් හටගත් උපාදාය රූපත් වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන මේ නාම ධර්මයන් මේ නාම රූප එතකොට නාම රූප ධර්මයන්ගෙන් මොකද්ද හටගත්තේ විඥානයේ පිණිතුනි ඉති විඥානස්ස අත්ංගම මෙයයි විඥානේ අභාවයට පත්වීම විඥානේ අභාවයට පත්වෙනවා කියන්නේ පිංගතුනි මුළුමනින්ම මොකද්ද ප්‍රති කුමක්ද නැතිවිය යුත්තේ නාම රූප ධර්මයන් නැතිවිය යුත්තේ අභාවයට පත්වී යුත්තේ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ අන්න එතකොටයි එතකොට මෙතන
අපි කරුණු පංච උපාදානස්කන්ධෙහි රූපේ පිළිබඳව කරුණු තුනක් වේදනාව සංඥාව සංකාරය විඥානය පිළිබඳව කරුණු තුන බැගින් අපි මනාකොට දැනගත්තා සර්වඥ වහන්සේ පින්වතුනි මනාකොට අපට මෙන්න මේ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයන් මේ පංච උපාදානස්කන්ධයන් දුකක් කියලා අවබෝධ කරගන්න නම් මේ හේතු ප්‍රත්‍ය පින්වතුනි ප්‍රහාණය කරන්න නම් සාක්ෂාත් කළ යුතු නිවන සාක්ෂාත් කරන්නට නම් ඒ සතිපට්ඨාන භාවනා මනසිකාරය ප්‍රගුණ කළ යුතුම දේ තමයි විදර්ශනා භාවනා මනසිකාරය. ඒ විදර්ශනා භාවනා මනසිකාරය මෙන්න මේ විදිහට අපට අනුදැන වදාරන්ට යෙදුණා. කොහොමද? ඉතිරූපස් ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. සමුදය ධම්මානුපස්සී වා විහෙරති. වය ධම්මානුපස්සී වා විහෙරති. සමුදය වය ධම්මානුපස්සී වා විහෙරති. කරුණු හයක් මතක තියාගන්න පහසුයි. පාලි වචනේ ඉච්චර අපි ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. හොඳට ජීවිත අවබෝධය පිණිස මේ කරුණු ටික මතක තියාගන්නවා. තමාගේ ඇයි සලකුණු ලබන්නා වූ පංච උපාදාන ස්කන්ධ ධර්මය. එතකොට ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී. තමාගේ ඇයි සලකුණු ලබන්නා වූ ධම්මානුපස්සන භාවනා මනසිකාරය. ඒ කියන්නේ මේ පංච උපාදාන ස්කන්ධ භාවනා මනසිකාරයම. පංච උපාදාන ස්කන්ධයම. බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. අනුන්ගේ ඇයි සලකුණු ලබන්නා වූ පංච උපාදාන ස්කන්ධ ධර්මය. අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. තමාගේ ඇයි සලකුණු ලබන්නා වූ අනුන්ගේ ඇයි සලකුණු ලබන්නා වූ පංච උපාදාන ස්කන්ධ ධර්මය. පංච උපාදාන ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම සමුදය ධම්මානුපස්සීවා විහෙරති. සමුදය කියලා කියන්නේ හට ගැනීම. දැන් බලන්නට පංච උපාදාන ස්කන්ධ ධර්මයේ හට ගැනීම කියන වචනිකුත් දැන් මෙතෙන්දී නැවත කතා කරන්න ලැබුණා අපට. අපි බලමු මොකද්ද කියලා. ඒ වගේම පංච උපාදාන ස්කන්ධ ධර්මයේ හට ගැනීමත් අභාවයට පත් වීමත් කියන මේ කරුණු හය. කරුණු කීයක්ද? කරුණු හයක්. මොනවද කරුණු හය? තමාගේ ඇයි සලකුණු ලබන්නා වූ පංච උපාදාන ස්කන්ධේ, අනුන්ගේ ඇයි සලකුණු ලබන්නා වූ පංච උපාදාන ස්කන්ධේ, තමාගේ ඇයි සලකුණු ලබන්නා වූ අනුන්ගේ ඇයි සලකුණු ලබන්නා වූ පංච උපාදාන ස්කන්ධ ධර්මයේ, පංච උපාදාන ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම, පංච උපාදාන ස්කන්ධ ධර්මයන්ගේ අභාවයට පත්වීම, අභාවයට පත්වී හට ගැනීමත් අභාවයට පත්වීමත් කියන කරුණ. එතකොට කරුණු කීයක්ද? හයක්. පින්වතුනි මෙන්න මේ කරුණු හය. මේ කරුණු හය රූප උපාදාන ස්කන්ධයට ගලපනවා. කුමකටද ගලපගන්නේ? රූප උපාදාන ස්කන්ධයට. වේදනා උපාදාන ස්කන්ධයට ගලපගන්නවා. සංඥා උපාදාන ස්කන්ධයට ගලපගන්නවා. සංකාර උපාදාන ස්කන්ධයට ගලපගන්නවා. විඥාන උපාදාන ස්කන්ධයට පින්වතුනි අපි ගලපා. අපි ප්‍රගුණ කළොත් භාවනා මානසික කාර්යය කැටියට පින්වතුනි ඒකාන්ත වශයෙන්ම මේ ගෞතම බුදු සසුන තුළ අපට ජීවිත අවබෝධය ඇති කර ගන්නට පුළුවන්. සිල්වන්ත ගුණවන්ත උතුමෙක් විසින් සාරිපුත්ත හාමුදුරන් වහන්සේ අභියස වැඳ වැටලා කොට්ටිත මහ රහතන් වහන්සේ අහනවා, සිල්වතෙක් ගුණවතෙක් කළ යුතු භාවනා මානසික කාර්ය මොකක්ද? පංච උපාදාන ස්කන්ධ භාවනාවයි ප්‍රගුණ කළ යුත්තේ. හොඳයි, පංච උපාදාන ස්කන්ධ භාවනාව ප්‍රගුණ කළොත් ඒ ඇත්තෝ සෝතාපන්න වුණොත් කළ යුත්තේ කුමන භාවනා මනසිකාරයක්ද? පංච උපාදාන ස්කන්ධ භාවනා මනසිකාරයමයි. හොඳයි, සෝතාපන්න වුණු කෙනෙක් සකදාගාමි වුණොත් කුමන භාවනාවද ප්‍රගුණ කළ යුත්තේ? මේ කියන පංච උපාදාන ස්කන්ධ භාවනාවමයි ප්‍රගුණ කළ යුත්තේ. සකදාගාමි උත්තමෙක්, අනාගාමි උත්තමෙක්, අරහත්වයට පත්වන උත්තමෙක්, අරහත්වයට පත්වලා විවේකීව ඉන්න උත්තමයෙකුත් වැඩිය යුතු භාවනා මනසිකාරයේ පිංගතුනි පංච උපාදාන ස්කන්ධ භාවනාවමයි කියලා පිංගතුනි අපේ සරුවක්යන් වහන්සේ අපට අනුදෙන වදාරන්ට යෙදුනා. සීලව සූත්‍රය කියලා සූත්‍ර දේශනාවක් තියෙනවා. ඒ සූත්‍ර දේශනාව කියවුවොත් ඔය කරුණ අපට හොඳ ආකාරව තේරුම් ගන්න පුළුවන්. පිංගතුනි මේ ධම්මානුපස්සනා භාවනා මනසිකාරයේ කරුණු හයක් අපි දැන් කතා කළා.
ඒ කරුණු හය පළවෙනි කරුණ තමාගේ යයි සලකනු ලබන්නා වූ රූප උපාදානස්කන්ධය. එතකොට ඔන්න දැන් භාවනා මානසිකාරයක් හැටියට තමුන් ගලපගන්නේ තමාගේ යයි සලකනු ලබන්නා වූ රූප උපාදානස්කන්ධය. අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ රූප උපාදානස්කන්ධය. තමාගේ යයි සලකනු ලබන්නා වූ අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ රූප උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධයේ හට ගැනීම, රූප උපාදානස්කන්ධයේ අභාවයටපත් වීම, රූප උපාදානස්කන්ධයේ අභාවයටපත් හට ගැනීමත් අභාවයටපත් වීමත් කියන මේ කරුණු හය රූපයට ගලප ගන්නවා. මොකටද ගලපගන්නේ? රූපයට ගලප ගන්නවා. ඒ වගේමත් පිංගතනි වේදනාවටත් ඔය කරුණු හයම ගලප ගන්නවා. තමාගේ ඉසලකුන් ලබන්නා වූ වේදනාව, අනුන්ගේ යයි සලකුණු ලබන්නා වූ වේදනාව, තමාගේ යයි සලකුණු ලබන්නා වූත් අනුන්ගේ යයි සලකුණු ලබන්නා වූත් වේදනා උපාදානස්කන්ධය. වේදනා උපාදානස්කන්ධය හට ගැනීම, වේදනා උපාදානස්කන්ධය අභාවයටපත් වීම, වේදනා උපාදානස්කන්ධය හට ගැනීමත් අභාවයටපත් වීමත් කියන මේ කරුණු ටික හය ආකාරයකින් ගලප ගන්නවා කියන්නේ පින්වතුනි අපි හොඳ අදිස්ථානයක් ඇති කරගෙන භාවනා මානසිකාරයක් ඇටියට පුරුදු පුහුණු කළොත් පින්වතුනි අපට අවබෝධ කරගන්න තියෙන්නේ රූපය දුකක්, වේදනාව දුකක්, සංඥාව දුකක්, සංකාරය දුකක්, සංකා විඥානීය දුකක්. මේ ආකාරයටයි පින්වතුනි අපට අවබෝධයක් ඇති කරගන්න තියෙන්නේ. ඒ වගේම පින්වතුනි අර සංඥාවටත් අර කරුණු හයම ගලප ගන්නවා. මොකද්ද කරුණු හය? කරුණු හය මොකද්ද? තමාගේ යයි සලකනු ලබන්නා වූ සංඥාව, අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ සංඥාව, තමාගේ යයි සලකනු ලබන්නා වූ අනුන්ගේ යයි සලකනු ලබන්නා වූ සංඥාව. සංඥාවේ හට ගැනීම, සංඥාවේ අභාවයට පත්වීම, හට ගැනීමත් අභාවයට පත්වීමත් කියන කරුණු හයම පින්තුණි සංඥා උපාදානස්කන්ධයට ගලප ගන්නවා. සංඥා උපාදානස්කන්ධයට ගලප. ඒ වගේම තමයි සංකාර උපාදානස්කන්ධයටත් ගලප ගන්නවා. සංකාර උපාදානස්කන්ධය අපි කියවේ මොකද්ද? චේතනාව. එතකොට තමාගේ සලකනු ලබන්නා වූ මොකද්ද? සංකාර උපාදානස්කන්ධය. අනුන්ගේ සලකනු ලබන්නා වූ සංකාර උපාදානස්කන්ධය. තමාගේ සලකනු ලබන්නා වූ අනුන්ගේ සලකනු ලබන්නා වූ සංකාර උපාදානස්කන්ධය. සංකාර උපාදානස්කන්ධයේ හට ගැනීම, සංකාර උපාදානස්කන්ධයේ අභාවයටපත් වීම, සංකාර උපාදානස්කන්ධයේ හට ගැනීමත් අභාවයටපත් වීමත් කියන මේ කරුණ. එතකොට කරුණු කීයක්ද ගලපගන්නේ? කරුණු හයක්. ඒ වගේම විඥාන උපාදානස්කන්ධය. එතකොට තමාගේ සලකුණු ලබන්නා වූ විඥාන උපාදානස්කන්ධය, අනුන්ගේ සලකුණු ලබන්නා වූ විඥාන උපාදානස්කන්ධය, තමාගේ සලකුණු ලබන්නා වූ අනුන්ගේ සලකුණු ලබන්නා වූ විඥාන උපාදානස්කන්ධය. විඥාන උපාදානස්කන්ධයේ හට ගැනීම, විඥාන උපාදානස්කන්ධයේ අභාවයටපත් වීම, විඥාන උපාදානස්කන්ධයේ හට ගැනීමත් අභාවයටපත් වීමත් කියන පින්වතුනි මේ කරුණු හය පංච උපාදානස්කන්ධ ධර්මයන්ට වෙන් වෙන්ව විභජනය කරලා තුනුරංගී සන්නින් අපි භාවනා මානසිකාරයක් කරනවා. එහෙම කරොත් පින්වතුනි අපට ජීවිත අවබෝධය ඇති කරගන්න පුළුවන්. ජීවිත අවබෝධය ඇති කරගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා, පංච උපාදානස්කන්ධයේ දුකක් කියලා පින්වතුනි අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම්, ඒ පිවිතුරු ධර්මයේ විභජනය කරලා වැරහැරි කරලා විවෘත කරලා දෙව් මිනිසුන්ට දේශනා කළා නම් පින්වතුනි මේ සද්ධර්මයේ අපේ ජීවිතයට අපි ගලපගත්තොත් අපට ජීවිත අවබෝධය ඇති කරගන්න පුළුවන්. එතකොට තමුන්ගේ දෙයක් බවට මේ ධර්මයේ ගලපගත්තොත් පින්වතුනි අපි යම් දවසක මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු රූපය දුකක් කියන එක අවබෝධ කරනවා. එතකොට තමාගේයි සලකනු ලබන්නා වූ රූපය, තමාගේයි සලකනු ලබන්නා වූ රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු රූපයක්. වෙනස් තත්වයක විපරිණාම ධර්මයට ගොදුරුණු සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයක්. කැඩිල බිඳිල විනාශත්වයට පත්වන දෙයක්. එතකොට පින්වතුනි මේ සතර මහා ධාතුන්ගෙන් ආහාර ප්‍රත්‍යයෙන් සකස් වුණු රූපය සතුටින් පිළිගන්නවයි කියන්නේ, අභිනන්දනය කරනවයි කියන්නේ, ගුණකතනය කරනවයි කියන්නේ පින්වතුනි එයා දුක පිළිගත්තා. දුක පිළිගත්තු කෙනෙක්, දුක අභිනන්දනය කරපු කෙනෙක් කවදාවත් පින්වතුනි දුකින් නිදහස් වෙන්නේ නැහැ.
එතකොට අපි මනාකොට පිංගතුනි රූපය තමාගේයි සලකනු ලබන්නා වූ රූපය පිංගතුනි මනාකොට විදර්ශනා භාවනා මානසිකාරයත් තුළ හැසිරුනොත් හැසිරුවොත් මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ අපි ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයෙන් ඔය පංච උපාදානස්කන්ධ ධර්මය විභජනය කළා අපිට ජීවිත අවබෝධය ඇති කර ගන්න පුළුවන් ගැඹුරුයි කියලා හිතන්න එපා බොහොම වටිනා සූත්‍ර ධර්මයක් මේ පිවිතුරු ධර්මය අපේ ජීවිතවලට ගලප ගන්න ඕන ගලප ගත්තොත් අපිට පුළුවන් මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් ත්‍රිපරිවර්ත ද්වාදසාකාරයෙන් 12 ආකාරයකින් විභජනය කළා අපිට තේරුම් ගන්නට අපහසු දෙයක් නෙවෙයි මේ දුක නම් වූ ආරි සත්‍ය පිළිබඳව අපි හොඳ අවබෝධයක් ඇති කර ගන්නවා ඒ වගේම අනුන්ගේ සලකුණු ලබන්නා වූ රූපය එතකොට පිංගතුනි තමාට තියෙන සතර මහ ධාතුන්ගෙන් ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපයක් නම් මේ බාහිර ලෝකෙත් තිබෙන්නේ සතර මහ ධාතුන්ගෙන් හටගත්තු රූපයක් වෙනස් තත්වයට පත්වන රූපයක් කැඩිල බිඳිල විනාශත්වයට පත්වන රූපයක් එතකොට මේ බාහිර ලෝකෙ තියෙන රූපය මම මගේ කියලා පිංගතුනි අධිවාසනය කළොත් සනිටුහන් කරගත්තොත් මමයි කියලා පිංගතුනි අයිති කරගන්ටයි කල්පනා කරන්නේ මේ බාහිර ලෝකයේ තියෙන රූපයක්. එතකොට බාහිර ලෝකයේ තිබෙන රූපයක් මමයි මගේ කියලා අයිති කරගත්තොත් පරිග්‍රහ වුණොත් හටගන්නේ පිංගතුනි මොකක්ද? මසුරුකමයි. මේ චිත්තසංතානය තුළ හටගන්නේ මසුරුකම. මසුරුකම හටගත්තොත් පිංගතුනි ඔන්න රැකවල් යොදන්ට වෙනවා. දඬුම ගුරු ගන්නට වෙනවා. සිතින් කයින් වචනේ දුච්චරිතකම් කරන්න වෙනවා. ඇයි? ඒව ආරසා කරන්ට රැකවරණේ. එතකොට අපි මේ බාහිර ලෝකයේ තිබෙන කිසිම රූපයක් මමයේ මගේ කියලා පිංගතුනි අයිති කරගන්න දෙයක් නෑ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දේවල් හේතු නැති වී යාමෙන් නැති වී යනවා කියන අවබෝධයට අපි පැමිණෙන්න ඕන. එතකොට පිංගතුනි උන තමාගේයි සලකනු ලබන්නා වූ රූපේ අනුන්ගේයි සලකනු ලබන්නා වූ රූපය කියන කරුණු දෙක වෙන් වෙන්ව විභජනය කළ නුවණින් දකිමින් ඒ කරුණු දෙක එකට බලනවා. තමාගේයි සලකුණු ලබන්නා වූ මේ බාහිර ලෝකේ පවතිනා වූ රූපයත් දෙක විභජනය එකට ගලපා බලනවා. මේ භාවනා මානසික කාර්යයක් හිටියද? එතකොට තමාගේයි සලකුණු ලබන්නා වූ මේ රූපයත් මේ බාහිර ලෝකයේ රූපයත් සතර මහා ධාතුන්ගෙන් හටගත්තු වෙනස් තත්වයට පත්වන විපරිණාම ධර්මයට පත්වන රූපයක් කියලා පින්වතුනි අපි යථාභූතඥානයත් තුළින් අවබෝධ කරගන්නවා. වේදනා ඒ රූපේ හට ගැනීම ඊගාවට කතා කරා. මොකද්ද කතා කරේ? රූපේ හට ගැනීම. මුලදී කතා කරා හැම මොහොතකම ඉති රූපස්ස සමුදය, ඉති වේදනාය සමුදය, ඉති සංඥාය සමුදය, ඉති සංඛාර සමුදය, ඉති විඥානස සමුදය. මේ විදර්ශනා භාවනා මානසිකාරී සමුදය ධම්මානුපස්සීවා විහෙරති. සමුදය කියලා කියන්නේ පිංගතුනි මෙතෙන්දී හට ගැනීම. දුක හට ගැනීම නම් ආර්ය සත්‍ය පිළිබඳවයි. එතකොට පිංගතුනි යා රූපේ නන්දි, යම් කෙනෙක් රූපේ නන්දි කළොත් තදින් සතුටින් පිළිගත්තොත් අභිනන්දනය කළොත් යා රූපේ නන්දි තදුපාදාන. මොකද වෙන්නේ? බැඳිලා යනවා. කැමති වුණත් අකමැති වුණත් රූපිට මොකද වෙන්නේ? බැඳිලා යනවා. ග්‍රහණය වෙනවා, උපාදානය. එතකොට බැඳිලා ගියොත් මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම සකස් වුණා. භවය සකස් වුණා. භවය සකස් වුණොත් මොකද වෙන්නේ? උත්පත්තියක්. අන්දජ ජලාබුජ සංසිද්ධෝපපාතික කියන මේ සතර ක්‍රමයට ඕනෑ උත්පත්තියක් කරා ගෙනියනවා. උත්පත්තියක් හටගත්තොත් මොකද වෙන්නේ? ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන මේ දුක් රස හට ගන්නවා. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය හොති. දැන් බලන්න සමුදය කියන වචනේ අවසානට කියුණා ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදය. එතකොට මේ දුක හටගත්තේ යා රූපේ නන්දි තද උපාදාන. එතකොට රූපේ කෙරේ නන්දියක් ඇද්ද? ඒ නන්දියට අනුකූලව පිංගතනි බැඳින ගිහිල්ලා මේ දුක සකස් වෙන වැඩපිළිවෙලට අපිව හසුුනේ. එනිසා පිංගතුනි යථාභූතඥානයක් ඇති කර දෙන විදිහට මේ හට ගැනීම එහෙමනම් මොකද විය යුත්තේ? අභාවයටපත් වෙන්න ඕන. අභාවයටපත් වීම. එතකොට සම්මුදය ඉතිඅජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති, අජ්ජත්ත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. කරුණු තුනයි.
සමුදය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා කියන්නේ මොකද්ද අභාවයට පත් එන රූපයේ කෙරේ නන්දියක් නැත්තම් යා රූපේ න නන්දි උපාදානි වෙන්නේ නැහැ උපාදානි නැත්තම් බැඳියාමක් නැහැ බැඳියාමක් නැත්තම් විපාක පිණිස කර්මෝ සකස් වෙන්නේත් නැහැ විපාක පිණිස කර්මෝ සකස් වෙන්නේ නැත්තම් පිංගතුනි ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇත්තේ නැහැ එතකොට හට ගැනීමත් අභාවයට පත්වීමත් නුවණින් දකිමින් වාසය කරන්න කියනවා එතකොට හට ගැනීම එතකොට හටගත්තු රූපය අභිනන්දනය කළොත් මෙන්න මේ විදිහටයි දුක සකස් වෙන්නේ රූපය අභිනන්දනය කරන්නේ නැත්නම් දුක හටගන්නේ නැහැ මෙන්න මේ විදිහටයි කියලා හට ගැනීම අභාවයට පත්වීම පිංගතුනි ඔන්න අපි භාවනා මානසිකාර්යයක් හැටියට ප්‍රගුණ කළොත් මේ ජීවිතය තුළදී අපට පුළුවන්කම ලැබෙනවා පිංගතුනි රූපය පිළිබඳව රූපයේ පිළිබඳව චතුරාර්ය සත්‍ය දුක නම් වූ ආර්ය සත්‍ය දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය දුක් නැතිවීමේ මඟ නම් වූ ආර්ය සත්‍ය මේ රූප උපාදානස්කන්ධය මුල් කොටගෙනම යථාභූතක් ඥානයත් වලින් පිංගතනි අපට අවබෝධ කරගන්න පුළුවන් අන්න ඒ නිසා පිංගතනි කල්පනාවට ගන්නට රූප උපාදානස්කන්ධය දුකක් කියලා අපට යථාභූත ඥානයත් තුළින් අවබෝධ කරගන්නවා නම් පිංගතිනි අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ඔය කියන කරුණු 6 ඔය කරුණු 6 එකින් එකට ගලපා බලන්න ඕන ඊට පස්සේ වේදනා උපාදානස්කන්ධයටත් අර කරුණු 6ම ගලපා බලනවා තමාගියයි සලකුණු ලබන්නාවුත් අනුන්ගියයි සලකුණු ලබන්නාවුත් තමාගියයි සලකුණු ලබන්නාවුත් අනුන්ගියයි සලකුණු ලබන්නාවුත් කියන කරුණු තුනත් ඒ වගේම වේදනා උපාදානස්කන්ධය හට ගැනීම වේදනා උපාදානස්කන්ධය අභාවයට පත්වීම වේදනා උපාදානස්කන්ධය හට ගැනීමත් අභාවයට පත්වීමත් කියන මේ කරුණු තුන. එතකොට කරුණු ඔක්කොම කීයක්ද? 6ක්. මේ කරුණු 6. මේ කරුණු 6ම පිංගතුනි වේදනා උපාදානස්කන්ධයට ගලපගනවා. තමාගේයි සලකුණු ලබන්නා වූ වේදනාව. මේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක්. මේ මොහොතේ සැප වේදනාවක් හටගත්ත නම් තවත් මොහොතකදී ඒ සැප වේදනාව විනස්ත්වයටපත් වෙනවා විපරිණාමයටපත් වෙනවා එතකොට මම කරන දෙයක්වත් අනුන් කරන දෙයක්වත් අනුනුත් තමනුත් එකතු වෙලා කරන දෙයක්වත් ඉබේ හටගත්ු දෙයක්වත් නෙවෙයි මේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ු දෙයක් එතකොට පින්තුනේ යථාභූතක් ඥානියත් තුළින් මේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්ු දෙයක් කියලා අපි නුවණින් යුතුව අවබෝධ කරගත්තොත් පින්තුනේ දුක් වේදනා විදිහ අපි හඬා වැළපෙන්නේ යන්නේ නැහැ සෝක කරන්න කඳුළු හලන්න නන්දොඩවන්න පපුවට ගසා ගන්න බිම පෙරලෙන්න ඒ වගේ සිතිවිලි කල්පනාවටවත් එන්නේ නැහැ මේ හේතුඵල ධර්මයක්නේ හේතුඵල ධර්මයන්ගෙන් හටගත්තු දෙන්නේ අන යථාභූතක් ඥානියත් තුළින් එයා හේතු ප්‍රත්‍ය දකින නිසා හේතුන් සකස් වෙච්ච දෙයක් කියලා එයා යථාභූතක් ඥානිය ඇති කරගන්නවා එතකොට පිංගතුනි මේ වටිනා මනුස්ස ජීවිතය තුළ අපි අම්මාකාරියකින් තමාගේයි සලකුණු ලබන්නා වූ වේදනාව අනුංගියේ සලකුණු ලබන්නා වූ වේදනාව තමාගියේ සලකුණු ලබන්නා වූ වේදනාව වේදනාවේ හට ගැනීම වේදනාවේ අභාවයට පත්වීම හට ගැනීම අභාවයට පත්වීම කියන මේ කරුණ පිංගතුනි අපි වේදනා උපාදානස්කන්ධයට ගලපා බැලුවොත් අපි අවබෝධ කරගන්නේ කුමක්ද චතුරාරි සත්‍ය ධර්මයමයි ඒ වගේම පිංගතුනි දැන් වේදනාවේ හට ගැනීම තින්දි දේශනා කළා එතකොට වේදනාවේ හට ගැනීම හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කුමක්ද යා වේදනා නන්දි සැප වේදනාව සතුටින් පිළිගන්නවා නම් එතකොට ඇහෙන් දකින රූපයක් මුල් කොටගෙන කනින් අහන ශබ්දයක් මුල් කොටගෙන නාසින් දැනෙන ගඳ සුවඳ මුල් කොටගෙන දිවට දැනෙන රසය මුල් කොටගෙන කයට දැනෙන පහස මුල් කොටගෙන සිතට දැනෙන අරමුණු මුල් කොටගෙන හිත තුළ හටගනවන සැපයක් ඒ සැපේ අභිනන්දනය කළොත් ගුණ කියන්ට යෙදුනොත් අනේ හොඳයි කියලා බොහොම හොඳයි කියලා ಗುಣ කතනේ කරනවා වර්ණනා කරනවා යා නන්දි තදු උපාදාන මොකද වෙන්නේ බැඳිලා යනවා බැඳිලා ගියොත් විපාක පිණිස කර්ම සකස් වුණා ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් අපට උරුම වුණා ඔන්න දුක් රස හට ගන්න හැටි ඒව මේ තස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදය හොති අන්න දුක හට ගන්න ආකාරය ඒ නිසා මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ පිංගතුන් කල්පනාවට ගත යුතු දෙයක් මේ වේදනා උපාදානස්කන්ධය දුකක් කියලා අපි අවබෝධ කරගන්නේ අර කරුණු හය වේදනා උපාදානස්කන්ධයට ගලප ගන්න. ඒ වගේමයි පිංගතුනේ සංඥා උපාදානස්කන්ධය. සංඥා උපාදානස්කන්ධයටත් ওই කරුණු හයම ගලපනවා.
එතකොට තමාගේ යයි සලකුණු සංඥාව අනුන්ගේ යයි සලකුණු ලබන්නා වූ සංඥාව තමාගේ යයි සලකුණු ලබන්නා වූ අනුන්ගේ යයි සලකුණු ලබන්නා වූ සංඥාව සංඥාවේ හට ගැනීම සංඥාවේ අභාවයටපත් වීම සංඥාවේ හට ගැනීමත් අභාවයටපත් වීමත් කියන මේ කරුණු හය දැන් හිතලා බලන්න පින්වත්නි පංච උපාදානස්කන්ධයේ දුක කියලා අපට වචනේ කියනවා බුදුබණ අහන්න ලැබෙනවා රත්නත්‍රි සරණයි අපි විදර්ශනා භාවනාවක් හැටියට ප්‍රගුණ කරන නම් ප්‍රගුණ කළ යුත්තේ ඔන්න ඔය ආකාරයටයි සතිපට්ඨාන සූත්‍ර දේශනාව විභජනය කළ ඔය කරුණු ටික අපට දේශනා කළා තියෙනවා ඒ වගේමයි පිංගතුනි සංකාරයත් විඥානයත් එතකොට සංඥාවට කරුණු හයක් ගලප ගන්නවා එතකොට සංඥාවෙත් පිංගතුනි තමාගේයි සලකුණු ලබන සංඥාව අනුංගියයි සලකුණු ලබන සංඥාව එතකොට අනුන් යම්මා කියන රූපයක් හඳුන ගන්නවා ශබ්දයක් හඳුන ගන්නවා ගඳ සුවඳක් හඳුන ගන්නවා පිංගතුනි බාහිර ලෝකයේ කෙනෙක් රූප ශබ්ද ගන්ධ රස පහස අරුමුණු හඳුන ගත්තත් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් වෙනස් වී යන දෙයක් අභාවයට පත් වී යන දෙයක් අපි හිතුව මෙහෙම දැන් හඳට යනවා සඳට හඳට ගිහිල්ලා හඳේ වතුර තිබෙනවා මේ වගේ දේවල් තියෙනවා ග්‍රහ ලෝකවලුනේ මේ මේ විදියයි කියලා නොඑක් දේවල් හඳුන ගන්නවද නැද්ද හඳුන ගන්න ඒ හඳුන ගන්නව නම් පින්වතුනි ඒ හඳුන ගන්නෙත් මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් හඳුන ගන්නව නම් හඳුන ගන්න ඊට වඩා දෙයක් නැහැ හඳුනාගත්තු දේ පිංගතුනි දුකයි හඳුනාගත්තු දේ දුකක් කියලා යථාභූතඥානයක් තුළින් අපි අවබෝධ කරගන්නේ අර කරුණු හය ගලපා බලන්ට ඕන විදර්ශනා භාවනාව හැටියට තමුන් ප්‍රගුණ කරගන්නට ඕන එහෙම වුණොත් පිංගතුනි ඔන්න ජීවිත අවබෝධය අපට ඇති කරගන්න පුළුවන් එතකොට සංඥාව තමාගේයි සලකුණු ලබන සංඥාව අනුන්ගේයි සලකුණු ලබන සංඥාව සංඥාවේ හට ගැනීමත් අභාවයට පත් වීමත් මෙන්න මේ කරුණු හය ගලපා බලනවා. ඒ වගේමයි පිංගතුනි සංකාරය. සංකාරය කියන්නේ මොකද්ද මෙතෙන්දී? චේතනාවමයි. එතකොට සංකාරය කියවේ චේතනාව, කර්මය කියනවා. එතකොට මේ කර්මයේ සකස් වුනේ රූපයක් මුල් කොටගෙන, ශබ්දයක් මුල් කොටගෙන, ගඳ සුවඳක්, රසයක්, පහසක් කරමුණක් මුල් කොටගෙන තමයි පිංගතුනි මේ සංකාරය සකස් වුනේ. අනිනිචා පිංගතුනි මේ සංකාරිය දුකක් කියලා අපි අවබෝධ කරගන්න නම් අර කරුණු හය ගලපා බලන්න ඕන මොනවද කරුණු හය තමාගේයි සලකුණු ලබන්නා වූ එතකොට තමාගේයි සලකුණු ලබන්නා වූ සංකාර උපාදාන සංකාර උපාදාන ස්කන්ධය එතකොට අනුංගේයි සලකුණු ලබන්නා වූ සංකාර උපාදාන ස්කන්ධය තමාගේයි සලකුණු ලබන්නා වූ අනුංගයේ සලකුණ ලබන්නා වූ සංකාර උපාදාන ස්කන්ධය. එතකොට සංකාර උපාදාන ස්කන්ධයන්ගේ හට ගැනීම. ඒ කරුණු ටික තුරුංගයේ සන්නින් අපි හඳුනා ගන්න ඕන. එතකොට තමයි අපි චතුරාරි සත්‍ය ධර්මයක් අවබෝධ කරගන්නේ. ඒ වගේම විඥාන උපාදාන ස්කන්ධය. විඥාන උපාදාන ස්කන්ධයත් පිංගතුනි අර කරුණු හයම ගලපා බලනවා. තමාගේයි සලකුණ ලබන්නා වූ විඥානෙ අනුංගියයි සලකුණු ලබන්නා වූ විඥානය තමාගියයි සලකුණු ලබන්නා වූ විඥානය අනුංගියයි තමාගියයි සලකුණු ලබන්නා වූ විඥානය විඥානයේ හට ගැනීම විඥානයේ අභාවයට පත්වීම කරුණු හයක් පින්තුනි යම් දවසක හොඳ චිත්ත අධිෂ්ඨානයකින් යුතුව භාවනා මානසිකාර්යයක් හැටියට මම පංච උපාදාන ස්කන්ධ ධර්මයන් විභජනය කළා භාවනා මානසිකාර්යයක් හැටියට ප්‍රගුණ කරනවා කියලා පින්තුනි ඔය කරුණු ටිකක් විතරයි අපි දැන් තේරුම් කරගත්තේ. එතකොට හිතලා බලන්න පිංගතුනි දැන් අපි මුලදී කතා කළා ස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. කාලයත් අවකාශයත් අතර පැවැත්ම. එතකොට කාලය මොකද්ද? අතීත වර්තමාන අනාගත. එතකොට අතීතයේ යම් රූපයක් ඇද්ද? අතීතයේ යම් වේදනාවක් ඇද්ද? සංඥාවක් සංකාරයක් විඥානයක් ඇද්ද? දුකයි. මේ මොහොතේ ඇද්ද? එතකොට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලාත්‍රයට දුර ළඟ හීන ප්‍රණිත ගොරසු සියුම් කියන මේ අවකාශය අතර යම් රූප උපාදාන ස්කන්ධයක් යම් වේදනා උපාදාන ස්කන්ධයක් යම් සංකාර උපාදාන ස්කන්ධයක් ඇද්ද දුකයි. එතකොට පිංගතුනි මේ විදර්ශනා භාවනාව තමුගේ ජීවිතයට ගලප ගත්තොත් ඔන්න තිපරිවට්ට ද්වාද සහකාරික යුතුව අවබෝධ කරගන්නේ රූපය නම් වූ දුක්ඛාරි සත්‍යයක් තියෙනවා. මේ රූපය නම් වූ දුක්ඛාරි සත්‍ය මම අවබෝධ කළ යුතුයි. බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා අවබෝධ කළ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන රූපේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. ඒ ප්‍රහාණය කළ යුතුයි.
එතකොට මේ ලෝකේ රූපය හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය තියෙනවා. ඒ ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළා. කෘත්‍ය ඥාන, කෘතඥාන, කෘත්‍ය සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. එතකොට රූප නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය තියෙනවා. රූපේ නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය සාක්ෂාත් කළ යුතුයි, සාක්ෂාත් කළා. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන. එතකොට කළ යුතු දෙයක් තියෙනවා. යම් දවසක කළ ඉවරුණොත් කළා. ඒ වගේම රූප නිරෝධගාමිනි ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව භාවිතා කළ යුතුයි, භාවිතා කළා. දැන් බලන්න පිංගතුනි, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් මේ රූප උපාදානස්කන්ධයම දුක නම් වූ ආර්ය සත්‍ය තිප්පරි වට ද්වාදසාකාරයෙන් අපේ බුදුහාමුදුර අපට දේශනා කළා. ඉතින් පිංගතුනි, ඕක වේදනාවටත් ගලප ගන්නවා. වේදනාව නම් වූ දුක්ඛාරිය සත්‍යය තියෙනවා. වේදනාව නම් වූ දුක්ඛාරිය සත්‍ය පරිපූර්ණ කොට අවබෝධ කරගත යුතුයි, අවබෝධ කළා. වේදනාව නම් වූ දුක්ඛාරිය සත්‍ය හට ගැනීමක් තියෙනවා. ඒ ප්‍රහාණය කළ යුතුයි, ප්‍රහාණය කළා. වේදනාව නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයක් තියෙනවා. සාක්ෂාත් කළ යුතුයි, සාක්ෂාත් කළා. වේදනා නිරුද්ධගාමිනී ප්‍රතිපදාවක් තියෙනවා. භාවිතා කළ යුතුයි, භාවිතා කළා. සංඥාව, සංඛාරියත්, විඥානියත් පින්වතුනි විභජනය කළා. අපිට එකින් එකට තිපරිවට ද්වාදසාකාරයෙන් යුතුව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. අර පංච උපාදානස්කන්ධ භාවනා මනසිකාරී, අර විදර්ශනා ක්‍රම 6 පංච උපාදානස්කන්ධයට ගලපගත්තොත් පිංගතනේ, පංච උපාදානස්කන්ධය කියන්නේ සක්කායට කියන නමක්, සක්කායට කියන නමක්. එතකොට පංච උපාදානස්කන්ධයටම හේතු වුණා තණ්හාව. පිංගතනේ මේ වටිනා මනුෂ්‍ය ජීවිතය තුළ භාවනා මනසිකාරියක් ඇටියට පිංගතුනේ කල්පනාවට ගන්නට උතුම් ධම්මානුපස්සනා භාවනා මානසිකාරී, මේ උතුම් භාවනා මානසිකාරී අපි ප්‍රගුණ කළොත් අපටත් මේ ජීවිතය තුළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න පුළුවන්. ඥාන මත්තාය පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති ඒවම්පිකෝ භික්කවේ භික්කෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මෙන්න මේ විදිහට ධම්මානුපස්සනා භාවනා මානසිකාරී තුළ ප්‍රගුණ කරනෝ නම් නචකින්චි ලෝකේ උපාදීති, මේ ලෝකේ කිසිවක් බැඳින්ද උපාදානය කරගන්න දෙයක් ඇත්තේ නැහැ. මමයි මගේ කියලා ඥාන මත්තාය, ඥාන අවබෝධය ඇති කර ගැනීම පිණිස පටිසති මත්තාය අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති, මේ ලෝකේ කිසි දෙයකට බැඳින්ට ඇත්තේ නැහැ කියලා අපේ බුදුහාමුදුරුව පිංගතුනි අපට දේශනා කරන්ට යදුනා. ඒ නිසා මේ පිංගතුන් අද දවස තුළ පංච උපාදානස්කන්ධ භාවනා මානසිකාරය සතිපට්ඨාන සූත්‍ර දේශනාවට අයිති ඒ භාවනා මානසිකාරයයි ඔය පිංගතුන්ට දම් දෙසුමක් හැටියට අද අපි මාතෘකා කරගන්න යෙදුනේ. තුරුවන්ගේ අනන්ත ගුණානුභව බලයෙන් අද දවස තුළ මේ උතුම් ධර්ම දේශනාවේ බැතිබර දායකත්වය දරනවා මැල්සිරිපුර කරඳගොල්ලේ පදිංචි ලක්මාලි සමුව ව්‍යාපාරයේ අධිපති පින්වත් EFH සුනිල් මහත්මා, ඒ වගේම FH සුවිත් ඉන්දික සහ කුමාරි බස්නායක මහත්මිය, ඒ වගේම නාරම්මන කලුගමුවේ වීරඹ ගෙදර පදිංචි ස්විමිත් ට්‍රාන්ස්ෆෝම අධිපතිතුමා ඇතුළු පවුලේ සියලු දෙනා සහ සහභාගී වූ සියලුම දෙනා පවුලේ ඥාතීන් සහ හිතවතුන් මිය පරලොව ගිය වූ ඒ හැම දෙනාට පින් අනුමෝදන් කරගන්නා වූ පරම චේතනාවෙන් හිතුව තුරුවන් සතු අනන්ත ගුණානුභාව බලයෙන් අද දවස තුළ බැතිබර දායකත්වය දරන ලක්මාලි සමුව ව්‍යාපාරය අධිපතිතුමන්ට, ඒ වගේම පින්වත් එම කුමාරී බස්නායක මහත්මියට, ඒ වගේම කලුගමුවේ වීරඹ ගෙදර පදිංචි ඒ ට්‍රාන්ස්ෆෝම් අධිපතිතුමා සුමිත් ට්‍රාන්ස්ෆෝම් අධිපතිතුමා ඇතුළේ පවුලේ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කර ගැනීම මේ පුණ්‍ය ධර්මෝ හේතු වේවා, වාසනා වේවා, කරන කින රැකියා කටයුතු උදාාරෝ පුණ්‍ය ප්‍රාර්ථනාවෝ සියල්ල සඵල වේවා කියලා පින්වතනි අපි ආශිර්වාද කරමින් පින් ටික අනුමෝදන් කරගමු. ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ, ittavata ca ammehi sabbatam punya sampadam
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මිගරු ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා.